කවුරුත් දන්නවා 2022 අප්‍රේල් 12 වෙනිදා මහබැංකුව අධිපතිවරයා ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් රටක් කියලා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරා. ඒ බංකොලොත්කමට පත් වෙන්න ප්‍රධාන හේතුව තමයි අපි ගත්ත ණය ගෙවා ගන්න බැරි තත්ත්වෙට රට බංකොලොත් වුණා, රට ඇද වැටුණා. ඉතින් මේ ණය අර්බුදය ඇති වෙනකොට ආණ්ඩුවම කියපු පරිදි අපේ සමස්ත ණයබර ඩොලර් බිලියන 83ක් වුණා. ඒ කියන්නේ ඩොලර් මිලියන 83,000ක් දේශීය සහ විදේශීය වශයෙන් ආණ්ඩුව ණය වෙලා තිබුණා. මේ ණය අර්බුදය තමයි රට මහා ආර්ථික ප්‍රපාතයකට දිගින් දිගටම වැට්ටුවේ. ඉතින් මේ ණය අර්බුදය පියමං කරන්න කියලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගියා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යාමේ ප්‍රධාන අරමුණ උනේම අපි ගත්ත විදේශ ණය ප්‍රතිව්‍යගතකරණය කරන්න IMF එකේ යම් උදව්වක් ගන්න. IMF එක ඒ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවත් එක්ක ගිවිසුමක් අත්සන් කරා. ඒ ගිවිසුම මගින් විවිධ යෝජනා ඉදිරිපත් කරා. ඉතින් ආණ්ඩුව IMF යෝජනා ක්‍රියාත්මක කරා. ඒ අනුව තමයි ජනතාව මත බදුබර වැඩි කිරීම, ඒ වගේම බලශක්ති මිල වැඩි කිරීම, විදුලිය, ඉන්ධන, ගෑස් ඒවා වැඩි කරන්න තීරණය කරේ මේ IMF එකත් එක්ක ආපු කිවිසුමත් එක්ක. ඒ ජනතාව මත බදුබර පටවලා ජනතාවගේ සේවාවන් මිල වැඩි කරලා ජනතාව මත තවත් බරක් පැටවපු පීඩනය වැඩි කරපු එක කරා. ඒ වගේම ණයපතිගතකරණය, විදේශ ණයපතිගතකරණය කෙසේ වෙතත් දේශීය ණයත් ප්‍රතිව්‍යගතකරණය කරා. අපේ EPF අරමුදලේ විශාල පංගුවක් කපා හැරියා. නමුත් ජාත්‍යන්තරව ගත්ත ණය එක ඩොලරයක්වත් කපා හැරීමක් සිද්ධ වුණේ නැහැ. ඉතින් අපි එදා ඒ තිබිච්ච ඩොලර් බිලියන 83 ණය අර්බුදේ ඒක පියමං කරන්න කියලා ආපු රනිල් වික්‍රමසිංහලා මේ ගෙවිච්ච අවුරුද්දකට ඒක තවත් වැඩි කරලා තියෙනවා. ඒත් ඔවුන් ඉදිරිපත් කරා මේ අවුරුද්දේ මාර්තු මාසයේ අවසන් වෙන දක්වා වාර්තාව රජයේ ණය වාර්තාව 2024 මාර්තු අග දක්වා ඒ වාර්තාවට අනුව ඉතා පැහැදිලිව ඔවුන්ම සඳහන් කරනවා ඩොලර් බිලියන 83ක්ව තිබිච්ච අපේ ණය ප්‍රමාණය මේ අවුරුද්දේ මාර්තු අග වෙනකොට පළවෙනි කාර්තුව අවසන් වෙනකොට ඩොලර් බිලියන 100ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඩොලර් මිලියන ලක්ෂයක් දක්වා වැඩි වෙලා තියෙනවා. 1,184. ඒ කියන්නේ ණය අර්බුදේ පියමං කරන්න කියලා බලයට ආපු රනිල් වික්‍රමසිංහලා IMF එකෙත් උදව් අරගෙන අන්තිමට කළා තියෙන්නේ රට තවත් ණය අර්බුදයක ගිල්වා තැබීම, තවත් අපිව ණය අර්බුදයක හිර කිරීම. ඉතින් මේ ගත්ත ණය ප්‍රමාණය වැඩි කරන්න ආණ්ඩුව දේශීය ණය තව වැඩි කරලා තියෙනවා. ඔවුන්ගේ වාර්තාව ඉතා පැහැදිලිව කියනවා මේ ඩොමෙස්ටික් ඩෙට් පිළිබඳව ඒ දේශීය ණය වැඩි කිරීමේදී භාණ්ඩාගාර බැඳුම් කර මිලියන 37,000 ඩොලර් මිලියන 37,182 ඉඳලා ඩොලර් මිලියන 41,522 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මාස 3ට ගිය අවුරුද්දේ දෙසැම්බර් වල ඇත්තටම අපේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 96. ඒ 96 ඩොලර් බින 4කින් වැඩි වෙනවා මේ මාස 3ට. ඒ කියන්නේ 2024 පළවෙනි කාර්තුවේ විතරක් ඩොලර් මිලියන 4,300ක ණය ගන්නවා. ලංකාවේ බැඳුම් කර භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම හරහා අලුතෙන් ඩොලර් බිලියන 4.3ක් ණය ආරම්භ තියෙනවා. ඇත්තටම ගත්තොත් මාස 3කට ණය ප්‍රමාණය මෙච්චර නම් දැන් මේ අවුරුද්දේ මාස 12 යනකොට මේ වගේ 4 ගුණයක් ණය ගන්න. ඒ කියන්නේ ඩොලර් බිලියන 18ක් වගේ ණය ප්‍රමාණයක් අලුතෙන් ආණ්ඩුව ගන්නවා මේ යන විදිහට ගියොත්. ඉතින් මේකෙන් තමයි තවත් අර්බුදේ වැඩි කරලා තියෙන්නේ. අපි දන්නවා දැන් ජනතාවට අස්වැසුම ඒ සුබසාධනයේ ක්‍රියාත්මක වෙනවා. ඒ අස්වැසුම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගත්තා. අතන ලෝක බැංකුවෙන් දීපු සල්ලි වලින් තමයි අස්වැසුමට මුදල් දෙන්නේ. ඊළඟට ගෑස් මිල යම් මට්ටමක පවත්ත ගන්න ඩොලර් මිලියන 70ක මුදලක් ලෝක බැංකුවෙන් ගත්තා. ඉතින් ඒකෙන් තමයි
මේ අර්බුදය තවත් වැඩි වෙලා තියෙන නිසා පැහැදිලිව අපි දකිනවා මේ රට ආර්ථික වශයෙන් ගොඩ ගන්නවා කියලා ආපු රනිල් රාජපක්ෂලා මේ කෙටි කාලය තුල කරලා තියෙන්නේ අපේ ණය බර තවත් වැඩි කරලා ඩොලර් බිලියන 83ට තිබිච්ච අපේ ණය කන්ද ඩොලර් බිලියන 100 දක්වා වැඩි කරලා තියෙනවා. මේ ණය වැඩි වෙනවත් එක්කම ඒවා අපි අපෝ ගෙවන්නෙත් නැහැ මේ කාලය තුල. එක ඩොලරයක්වත් අපෝ ගෙව්වේ නැහැ. ඒකත් එක්ක අපි රට ආණ්ඩුවක් විදිහට ගෙවන්න තියෙන පොලියත් වැඩි වෙනවා. ණය ප්‍රමාණය වැඩි වෙනවා වගේම ගෙවන්න තියෙන පොලි ප්‍රමාණයත් වැඩි වෙනවා. මම දැක්ක උන්ගේ වර්තාවලම ඒ පොලි ප්‍රමාණයත් ඩොලර් බිලියන 6.4ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ අර්බුදය ඉතාම බැරෑරුම් බරපතලයි. මතුපිටින් පෙන්නනවා දැන් රුපියල් ස්ථාවර වෙලා උද්දමනේ අඩු වෙලා කියලා. නමුත් ඇත්ත කතාව ගත්තොත් අපි හිටියටත් වඩා මහ විශාල ණය අර්බුදයකට ණය ප්‍රපාතයකට අපිව වටලා තියෙනවා මේ කෙටි කාලය තුල රනිල් රාජපක්ෂලා. ඉතින් එහෙම රටේ ජනතාවගේ ණය බර වැඩි කරලා, බදු බර වැඩි කරලා, ජනතාවගේ භාණ්ඩ හා සේවා මිල වැඩි කරලා ජනතාව දවසින් දවස තව තවත් පීඩාවට පත් කරද්දී රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය තවත් කෝටි 875කින් වැඩි කරන්න පරිපූර්ණක ඇස්තමේන්තු ගේනවා. දැන් ගිය අවුරුද්දේ ගත්තොත් 2023 ඉදිරිපත් කරපු අයවැය 2024 දක්වා වෙච්ච අයවැය වාර්තාවෙන් කෝටි 600ක් ප්‍රමාණයක් ජනාධිපති වැය ශීර්ෂයට වෙන් කළා තිබුණා. දැන් ඒකට අමතර වශයෙන් තමයි දැන් අලුතෙන් මේ පරිපූර්ණක ඇස්තමේන්තුව ලබන 18 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න න්‍යාය පත්‍රයට යොමු කරලා තියෙන්නේ. තවත් කෝටි 875කින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩි කරන්න. මෙච්චර ණය ගෙවා ගන්න බැරුව අර්බුදයක ඉන්නවා. මෙච්චර රට ආර්ථික බංකොලොත්තනකට වට්ටලා ඒ කිසි ගාණක් නැතුව ජනාධිපති වැය ශීර්ෂය තවත් කෝටි ගණන් වලින් වැඩි කරගන්න මේ යෝජනා ගේනවා. මම දැක්කා රාජ්‍ය ඇමතිවරයෙක් කියලා තිබුණා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ විදේශ සංචාර සඳහා මුදල් වෙන් කරගන්න ඕනේ. මේ ගෙවිච්ච මාස 24ක කාලය තුල 25 වතාවක් විදේශ සංචාර කළා. විදේශ සංචාර සඳහා කෝටි ගණන් මුදල් වියදම් කරනවා. මේ නාස්තිකාර වියදම් වින්දා තමයි රට තවත් අර්බුදයට යන්නේ. ඉතින් ඒ වගේම අපි ඉන්න ජනාධිපතිවරුන්ට මුදල් වෙන් කරගන්නවා මේ මෙච්චර අර්බුදයක් තියෙද්දි. ඒ අතරතුරේ හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන්න. හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන්න ඒත් කෝටි ගණන් මුදල් වෙන් කරනවා. මේ මල් ළඟ තියෙන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගත් තොරතුරු. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ පඩිනඩි දීමනා මොනවද කියලා අහපු ප්‍රශ්නට දීපු උත්තරේ. ඉතින් ඒක ඉතාම පැහැදිලිව කියනවා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට විශ්‍රාම වැටුප රුපියල් 97,500යි. ලේකම් දීමනා රුපියල් 100,000යි. ඉන්ධන දීමනා මාසෙට ඉන්ධන දීමනා රුපියල් 105,000යි. එතනම 6,07,000ක්. මේ ආරක්ෂාව නිවාස අනිකුත් වරප්‍රසාද නැතු මහින්ද රාජපක්ෂ මහත්තයාට විශ්‍රාමයට 97,500යි. ලේකම් දීමනාව රුපියල් 50,000යි. ඉන්ධන දීමනාව රුපියල් 7,04,100යි. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට විශ්‍රාමයට රුපියල් 97,500යි මාසෙට. ලේකම් දීමනාව රුපියල් 100,000යි. ඉන්ධන දීමනාව රුපියල් 7,100යි. 7,04,100යි. ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ ඇත්තම ගත්තොත් ජනතාව විසින් පන්නුව මුළු අවුරුදු පහක දුර කාලයේම හිටියේ නැහැ. එතුමාට වියදම් කරනවා ගෝඨාභය රාජපක්ෂට විශ්‍රාම වැටුපට රුපියල් 97,500ක්. ලේකම් දීමනා රුපියල් 100,000ක්. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂට ජනතාව විසින් පන්නා දෙපු ජනාධිපතිවරයාට ඉන්ධන දීමනාව දෙනවා ජනතාවගේ සල්ලි වලින් රුපියල් 7,04,100ක්. බලන්න මේ රටේ ජනතාවගේ මහජන ධනය කොයිතරම් ආකාරයකට මේ පාලකයෝ නාස්ති කරන පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් දුන්නා. අවුරුදු 5ට වඩා එක දවසක්වත් ඉන්න බෑ කියලා, අවුරුදු 6ටපත් වෙච්ච කෙනාටත් ඊට වඩා ඉන්න බෑ කියලා දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා. එහෙම තියෙද්දි රනිල් වික්‍රමසිංහට කොහෙත් එන්නේ අවුරුදු 5කට. මෛත්‍රී වගේත් නෙමෙයි. ඒ නිසා හරි නිශ්චිතයි පැහැදිලි 32 වගන්ති අනුව ඉන්න පුළුවන් දුර කාලය අවුරුදු 5යි. ඊට වඩා එක දවසක්වත් ඉන්න බෑ. ඒ කියන්නේ මේ අවුරුද්දේ නොවැම්බර් 17 දක්වා තමයි ඒ කාලය සීමා වෙන්නේ. එතනින් එහාට එක දවසක්වත් ඉන්න බෑ. ඒ නිසා
දැම් මේ ධර්ණ උත්සාහයන් කිසිදු ප්‍රතිඵලයක් ගැන දෙන්නේ අපි රටේ ජනතාවට කියනවා මේ ව්‍යාකූල තත්ත්වයට අහු වෙන්න එපා. ඔවුන් ව්‍යාකූල තත්ත්වයක් මතු කරලා යම් උත්සාහයක් දරනවා මේකෙන් රිංගන්න පුළුවන්ද කියලා. නමුත් ඉතා පැහැදිලිව අපි කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නීති අනුව වත්මන් ජනාධිපතිවරයාට අවුරුදු 5 ඉක්මවලා දුර ඉන්න කිසිදු හැකියාවක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන්න වෙනවා. ජනාධිපතිවරණය තමයි මේ ජනතා ද්‍රෝහී දේශපාලනය පැරද්දිය හැකි එකම සංදිස්. ඒ සඳහා සූදානම් වෙන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉතා උණෑකමින් ඉල්ලා සිටිනවා. කලින් වෙන් කරා කෝටි 600කට ආසන්න ප්‍රමාණයක්. ඊට අමතරව තමයි මේ කෝටි 875ක මුදලත් ජනාධිපතිවරයාගේ වැසීසයට එකතු කරන්න යන්නේ. ඒ කියන්නේ අමතරව එකතු කිරීමක් තමයි මේ උත්සාහ කරන්නේ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.